Y su man es más bien este bar Mitureska. Es un gente Sanasi me acaba de darle como me te quiero. Gente Sanasi. Peace of mind. Eten Ajahn Chah Swamin Hanseki Lassana Kiyamanak Mama Mage Miturata Dunna. එතරා බෞද්ධ කෙනෙක් නෙමෙයි. ඉතින් එයා ඒ නිසා මේ සමහර දේවල් ඒ විදිහටම දන්නේ නැහැ. ඉතින් අපි දන්නවා කියලා ඉතින් ලොකු වෙනසක් නැහැ. අපි ඉන්නේ බෝට්ටුවේම තමයි. දැනගෙන ඉන්න එකයි ප්‍රායෝගික ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් කමන්නේ ඉතින් දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක් නේද? ඉතින් අජංචා ස්වාමීන් වහන්සේගේ පෝස්ට් එකක් තිබුණා මේ වගේ. Peace lies within us. It is in the same place as insecurity and suffering. හිතේ මානසික සුවය අපි ඇතුලේ තියෙන දෙයක්. ඒක තියෙන්නේ බය, සැක, දුක, කනගාටුව, අවිනිශ්චිතභාවය කියන ඒවා තියෙන තැනම. ඒ සියලුම දේ එක තැනක තියෙන හිතේ. එතකොට මේවා අර එකම කාසිය දෙපැත්ත වගේ. එක පැත්තක තියෙනවා බය, සැක, අවිනිශ්චිත භාවය. මම හොඳ මදි, I am not good enough. ඒ වගේ සියලු ප්‍රශ්න ටික. අනිත් පැත්තේ ඒ කාසිය අනිත් පැත්ත තමයි සැනසීම. මේ දෙකම එකට යන්නේ. ඉතින් මගේ මිතුරාට මේක වැටහුනේ නෑ. ඉතින් ආයෙවා එහෙම වෙන්නේ කොහොමද කියලා. ඉතින් මං කව හොඳයි අපි ඊටත් වඩා සරල තැනකින් ගමු. මං කව මං අහලා තියෙන මනස ගැන හොඳ උදාහරණයක් තමයි මනස හරියට ගින්දර වගේ. ගින්දර ගැන මෙහෙම දෙයක් කියලා තියෙනවා. Fire is a good servant. But a bad master කියලා. ගින්දර හොඳ සේවකෙක්. නමුත් නපුරු පාලකෙක්. ගින්දර අපට සේවකෙක් වෙන්නේ අපි ගින්දර පාවිච්චි කරන උයන්. ඒ වගේම සීත ප්‍රදේශවල ගින්දර වලින් රස්නයක් ලබා ගන්න. ඉතින් ගින්දර වලින් වැඩක් ගන්න එක තමයි ගින්දර හොඳ සේවකෙක්. ගින්දර නපුරු පාලකයෙක් කියන්නේ දැන් ගින්දර ලොක්ක වුණාම මොකද වෙන්නේ? හැමදේම දැවිලා පිච්චිලා අළු වෙලා යනවා. ඉතින් මනසත් ඒ වගේ. මනස අපේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරනකොට මනෝපුබ්බංග මාධම්ම මනස සියල්ලට පෙරටුවේ. යහපත් සිතින් කය වචනය පාවිච්චි කරාම යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි එතන කියන්නේ. නමුත් මනස අපිව පාලනය කරනකොට කොහොමද මනස අපිව පාලනය කරන්නේ? අපි හැඟීම් බර වුණා. අපි හැඟීම් බර වුණාම මනස තමයි පාලකය. එතකොට සියලු දේ දැවි අළු වෙලා පිච්චලා යනවා වගේ අපේ සතුට සැනසීම දැවි අළු වෙලා පිච්චලා යනවා. ඒක තමයි උදාහරණය. ඉතින් මගේ මිතුරාට මම මේක කියනකොට මං ඔබ්සර්ව් කරා එයාගේ රියක්ෂන්ස් මොනවාද කියලා. ඉතින් මට තේරුණා ඒ මොනේ තිබිච්ච රියක්ෂන්ස් හැටියට ඒක එයාට හොඳට ඒක එයාට හොඳට වැටහුණා කියලා. එයා ඒකට ගොඩක් කැමති වුණා. ඉතින් එයා කිව්වා දැන් කොහොමද මනස හොඳ සේවකයෙක් කරන්නේ, කොහොමද මනස පාලකයා කියලා දැනගන්නේ? මංකො හරි හරි සරලයි හරි පහසුයි. ඒක ඔබේ සැනසීම නැති හැම අවස්ථාවකම මනස තමයි පාලකයා. ඔබ සැනසීමෙන් ඉන්න හැම තැනකම මනස තමයි සේවකයා. ඉතින් ඔබේ හිතේ සැනසීම නැති හැම අවස්ථාවකම මනස තමයි ඔබව පාලනය කරන. ඔබ හැඟීම් බරව ඒවට ප්‍රතික්‍රියා කරන වෙලාවල ඉතින් ඒ පාර මිතුරක් වා ඉතින් ජීවිතේ වැඩි හරියක් එහෙම නේද මං කව්. ඉතින් මගේ ජීවිතේත් වැඩි හරියක් එහෙම තමයි.
රහත් භාවයේදී තමයි සම්පූර්ණයෙන්ම මනස සේවකයා තත්ත්වෙන් තියාගන්න. ඉතින් මේකේ ආරම්භය තමයි ඒ මනස අවුල් වෙන තැන් හඳුනා ගැනීම. සහජයෙන් අපි ඉපදිලා ඉන්නේ නිවිච්ච මනසක්. ඒක තමයි තියෙන වටිනාකම. මනුෂ්‍යයා කියන සත්වයාගේ මනස සහජයෙන් නිවිච්ච මනසක්. නමුත් ඇස කන දිව නාසය ශරීරය මනෝ කියන දොරටු වලින් එන සියලුම දේවල් නිසා අපි ප්‍රතික්‍රියා කරලා අපේ මනසේ ඒ සැහැල්ලුව නැති කරගන්න හැඟීම් බර තත්වයක් නිසා. හැඟීම් බර තත්වයක් එන්නේ ඇයි? ඒ ඇස කන දිව නාසය ශරීරය මනස හරහා එළියෙන් එන තොරතුරු වලට අපි කැමැත්තක් අකමැත්තක් හදාගෙන තියෙන නිසා. ඒ කැමැත්තක් අකමැත්තක් ආවේ කොහොමද? මම කියන වැරදි අවබෝධය නිසා. මමය, මගේය, me, myself, I ඔය concept එක නිසා ඇස කන දිව නාසය ශරීරය මනස හරහා එන සියලු තොරතුරු අපි මේ මං කැමති දේවල් ඒවට මං ඇලෙනවා, මේ මං අකමැති දේවල් ඒව සමග මං ගැටෙනවා. ඕක තමයි වෙන්නේ. ඒතර ඇලීම ගැටීම නිසා අපේ සිත කය වචනය සකස් වෙනවා රියක්ෂන්ස්. ඒ රියක්ෂන් නිසා අපේ මනසේ තියෙන ඒ සංසුන් භාවය, සහජ සංසුන් භාවය නැති වෙනවා. අපිව ඇවිලෙනවා. නිවිච්ච මනසක් ඇවිලෙනවා. එතකොට ඒ ඇවිලිච්ච මනස නිවා ගන්න නම් නැවත ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනි ටික ටික. ඒකේ පළවෙනි අදියර තමයි, ෆස්ට් ස්ටෙප් එක තමයි ඇවිලුණා කියලා දැනගන්න. කොහොමද අපි ඇවිලුණා කියලා දැනගන්නේ? ඒකත් හරි පහසුයි. නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් මනසට එබිලා බලන්න. ඔබ ඉන්නේ දැන් සැනසීමෙන්ද නැද්ද? ඔබ ඉන්නේ සැනසීමෙන් නෙමෙයි නะ, ඔබ ඇවිලිලා ඉන්නේ. ඉතින් එතකොට මොකද්ද ඇවිලිලා තියෙන්නේ? බයක්ද තියෙන්නේ? දුකක්ද තියෙන්නේ? තරහක්ද තියෙන්නේ? මොකක් හරි අවුලක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මොන හරි අවුලක් ඇවිලීමට හේතුව me myself i මමය මගේ කියන වැරදි අවබෝධය නිසා අපි දේවල් වලට කැමැත්තක් අකමැත්තක් ඇති කරගෙන ඉන්නවා. පොඩි උදාහරණයක් අරන් බලමු. අපි හැමෝම ආසයි අනිත්‍යයව මේ ලෝකය අපට ඕන විදිහට පාලනය කරන්න. දැන් ඕගොල්ලන්ගෙන් අහුවත් ඕගොල්ලෝ කිය අපෝ මම නම් එහෙම නෑ කියලා. නෑ, පෘථග් යන සියලු දෙනාම හරි ආසයි සියලු දේ මගේ කැමැත්තට අනුව සිදු වෙනවා දකින්න. කරන්ට් කියන්නේ හොඳයි නෑ. මොබයිල් හොට් ස්පොට් එක දාගෙන 8:53 කියන්නේ කොහාටවත් ගැලපෙන්නේ නැති වෙලාවක්. තාවකාලිකව පොඩි ගැටලුවක් ආවා. නමුත් දැන් හරි, මොබයිල් හොට් ස්පොට් එකට පින් සිද්ධ වෙන්න අපි නැවත කනෙක්ෂන් එකේ ඉන්නවා. රයිට්. මොකක්ද දැන් කීකේ හිටියේ? කීකේ හිටියේ දැන්? සතුට සැනසීම. සතුට සැනසීම ඔන්න පොඩ්ඩකට අහිමි වුණා පව කට්ටික නිසා. නමුත් ඒ පව කට්ටික නිසා සතුට සැනසීම අහිමි වුණේ පව කට්ටිකේ වැරද්දකට නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා සියලු දෙයටම එළියේ ඉන්න කාට හරි තමයි දොස් පවරන්නේ. නමුත් තමන්ගේ සතුට සැනසීම නැති වෙන්නේ තමන්ගේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ නොදන්න කම. මොකද්ද අපි නොදන්නේ? මනස වැඩ කරන හරි ක්‍රමය ගැන අපි දන්නේ නැති නිසා. මේ ලෝකයේ තියෙන ක්‍රමය ගැන අපට අවබෝධයක් නැති නිසා. අපි හිතන්නේ මේ මුළු විශ්වයම මම කියන තනි පුද්ගලයාගේ කැමැත්ත, කැමති දේ ඒ විදිහටම සිද්ධ කිරීම සඳහා සැදී පැහැදී ඉන්න ඕනේ. ඒක තමයි හැම මිනිසෙකගේම
යටිහිතේ තියෙන බලාපොරොත්තු. ගොඩක් අය මේක දන්නේ ධර්ම මාර්ගයක ඉන්න කට්ටියට මේක යම් කිසි වැටහීමක් තියෙනවා. මගේ දුක හදාගන්නේ මමමයි. මගේ නිවිච්ච සහජයෙන්ම නිවිච්ච සිත අවුලුවන්නේ මගේ වැරදි අවබෝධය නිසා. මේ ලෝකය, මේ විශ්වය කවුරුවත් බැඳිලා නැහැ. මම කියන මේ තනි පුද්ගලයාගේ හිතසුව පිණිස වැඩ කරන්නේ. ඒ වෙනුවට මේ මම කියන තනි පුද්ගලයා දක්ෂ වෙන්න ඕනේ. සිදුවෙන හැම දෙයක්ම අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වෙන සුළුයි. අනත්මයි. ඒ කියන්නේ මගේ පාලනයෙන් තොරයි. අනිත්‍ය සහ අනාත්ම දෙක එකතුව ඉතාම අතෘප්තිමත් තත්වයක්. ඒ නිසා මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝක ස්වභාවය. ඒ අවබෝධයෙන් ඉන්නවා කියන්නේ ඇවිලිච්ච සිත නිවෙන. ඉතින් මගේ මිතුරටත් මම මේක යම් කිසි දොරකට කියලා දුන්නා. නමුත් එයා මේ වගේ දේවල් අහලා තියෙන ජීවිතේ පළවෙනි සැරේට. ඉතින් මට කිව්වා මම මෙහෙම දෙයක් ඇහුවමයි කියලා. මං කිව්වා එහෙමනම් ඔබ මම කියන නිසා මේක පිළිගන්න එපා. ඔබ ජීවිතේ කවදාවත් මේ වගේ දෙයක් අහලා නැත්තම් මම කියපු නිසා මේව පිළිගන්න එපා. ඔයා කල්පනා කරලා බලන්න. මේ කියපු දේවල් හරිද? මේ කියපු දේවල් ඇත්තද? ප්‍රායෝගිකව බලන්න. ඉතින් ඇහුවා මොනාද බලන්න ඕනේ. ඉතින් මං කිව්වා මීට පස්සේ නිවීමක් සැනසීමක් නෑ කියලා අවබෝධ වෙච්ච වෙලාවට බලන්න හිත ඇවිලිලා තියෙන්නේ මොකක් නිසාද. ගොඩක් දුරට අපි දන්නවා ඇවිලිච්ච දේවල්. සමහරලාට නම් ඇවිලුනේ ඇයි කියලා දන්නෙත් නෑ. නමුත් බොහෝ දුරට අපි දන්නවා. ඉතින් ඒ හැම එකෙදිම බලන්න මගේ බලාපොරොත්තු වෙච්ච අවුට්කම් එක මොකද්ද, ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද. බලාපොරොත්තු වෙච්ච දෙයි ඇත්තටම සිදුවෙන දෙයි අතර ගැප් එකක් තියෙනවා හැමතිස්සෙම. බලාපොරොත්තු වෙන දෙයට වඩා හොඳින් ඇත්තටම දේ සිදුවෙනකොට ඒ තමයි සතුට. බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා අඩුවෙන් දෙයක් ඇත්තටම සිදුවෙනකොට ඒ තමයි දුක. ඔය දෙක තමයි තියෙන්නේ. ඉතින් එතකොට බලාපොරොත්තු ඔබ ගිහිලා ෆික්ස් කරේ කොතනද? ඒක අනුව වේද සැප දුක තීරණය වෙනවා. ඉතින් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ඉන්නවා නම් ඔබ හැමදාම සතුටින් ඉන්න කෙනෙක්. ඒතකොට මගේ යාළුවා හොයිද ඒක ප්‍රායෝගිකද කියලා. ඉතින් මං කිව්වා ඒක ප්‍රායෝගික නැත්තම් මම හැමදාම දුකින් ඉන්නම් කියලා හිත හදාගෙන දුකින් ඉන්නවා. මං කිව්වා මෙහෙමයි මේ දේවල් කල්පනා කරලා බලන්න. අත්හදා බලන්න. ඒ බල යාළුවා කියන නෑ ඔයා කියන එක හරි. මං කිව්වා නෑ එහෙම එහෙම පිළිගන්න එපා. මේවා ටිකක් කල්පනා කරලා බලලා ගැලපෙනව නම් විතරක් ගැලපෙන දෙයක් කරන්න. ඉතින් මම ඒකයි හිතුවේ අද මේ සැනසීම කියන එක කතා කරන්න. ඉතින් අපි සමරි එකක් බලුවා සංක්ෂිප්තව. අපි හැමෝම උපතින් නිවිච්ච මනසක් ඇතුව ඉපදිච්ච අය. නමුත් අපේ පෘථග්ජන ස්වභාවය නිසා ඒ නිවිච්ච මනස නිතරම ඇවිලෙනවා. කොහොමද ඇවිලෙන්නේ? ඇස හරහා එන තොරතුරු නිසා, කනට ඇහෙන දේවල් නිසා, ඇහැට පේන දේවල් නිසා, විශේෂයෙන් නහයට දැනෙන ගඳ සුවඳ නිසාත් වෙනවා. නමුත් සාපේක්ෂ වඩුවිනි. දිවට දැනෙන රස නිසා අපි ඇත්තටම ඇවිලෙනවා. ඒ වගේම ශරීරයට දැනෙන දේවල් නිසා කැවිලෙනවා. ඉතින් ප්‍රශ්නයක්, සීතලක්, ඩිස්කම්ෆර්ට් එකක් එහෙම දැනුනම් මනසට එන සිතුවිලි, මූඩ්ස් නිසා අපි ඇවිලෙනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන දොරටු හයට එළියෙන් එන සියලුම දේවල් නිසා අපි ඇවිලෙනවා. ඇයි අපි ඇවිලෙන්නේ? අපි ඒවට කැමැත්තක් ඇති වුණාම අපි ඒවට ඇලෙනවා. අකමැත්තක් ඇති වුණාම අපි ඒවට ගැටෙනවා. ඒ දෙකම ඇවිලීම. ඇයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ? මම කැමති දේවල් තියෙනවා, මම අකමැති දේවල් තියෙනවා. කොහෙන්ද ඒ තීරණ ආවේ? මම කියන වැරදි අවබෝධය නිසා.
එතකොට මම කියන වැරදි අවබෝධය, මම කැමති අකමැති දේවල් වෙන් කරගත්තා. ඒ වෙන් කර ගැනීම නිසා අපි ඇලෙනවා ගැටෙනවා. ලෝකේ එළියේ තියෙන දේවල්, බාහිරෙන් තියෙන දේවල් නිසා අපි අභ්‍යන්තරයෙන් දුක් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සයන්ටිස්ට්ලා ළඟදි රිසර්ච් එකක් කරලා තියෙනවා මනුෂ්‍යයා කියන සත්වයාට එන සිතුවිලි ගැන. සිතුවිලි 50,000ක් විතර අධ්‍යයනය කරලා තියෙනවා. සිතුවිලි 50,000ක් විතර අධ්‍යයනය කරාම මේගොල්ලන් හොයාගෙන තියෙනවා 80%ක්ම ඍණාත්මක සිතුවිලි කියලා එන්නේ. ඒ කියන්නේ මේ ඩිසයින් එක තියෙන්නේ ඍණාත්මක සිතුවිලි ජෙනරේට් වෙන. ඉතින් මේ ලෝකේ ડિප්‍රෙෂන්, ඇන්සයිටි, පැනික්, ඒ වගේම සැනසීමක් නැති බව, සතුටක් නැති බව තියෙන ගහන්න දෙයක්. ඉතින් එහෙම ඩිසයින් වෙච්ච මනසකින් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් හැමෝම හොයන්නේ සතුට, සැනසීම. නමුත් මනස ඩිසයින් වෙලා තියෙන්නේ 80%ක් ඍණාත්මක වෙන්න. ඉතින් කොහේද සතුට, සැනසීම? මේක අපි අභිබවා යන්නේ. මේක අභිබවා යන්නේ ප්‍රඥාව. සතුට, සැනසීම නැති වෙන වෙලාවට අවබෝධ කරගන්න ඕනේ මේ මා විසින් කරගන්න දෙයක්. එහෙමනම් ඒකේ විසඳුමක් තියෙන්නේ මා විසින්මයි. ප්‍රශ්නේ තියෙන්නෙත් ඇතුලේ, විසඳුම තියෙන්නෙත් ඇතුලේ. බාහිර ලෝකේ කිසිම සම්බන්ධයක් නෑ මේවට. අපි හිතන්නේ නමුත් එළියේ තියෙන දේවල් නිසා, එළියේ සිදුවෙන දේවල් නිසා මම මේ දුකින් ඉන්නවා කියලා. ඒ නිසා තමයි අජංචා ස්වාමින් වහන්සේ කිව්වේ සැනසීම තියෙන තැනමයි ඇවිලීම තියෙන්නේ. නිවීම තියෙන තැනමයි ඇවිලීම තියෙන්නේ. ඔය දෙකම එක තැන තියෙන්නේ. ඉතින් අපි ඇවිලීම හඳුනා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. හඳුනාගෙන ඒක දිහා ඔහේ බලන් ඉන්න. ඒක දිහා ඔහේ බලන් ඉන්නකොට ඊට පස්සේ ඉතිරි ස්ටෙප්ස් ටික ඉබේටම පැහැදිලි වෙනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එකේ අපි ඒ ස්ටෙප් එක හොඳට ඒ ස්කිල් එක, හැකියාව වැඩි දියුණු කරගමු. ඇවිලුනාම ඇවිලුනා කියලා දැනගන්න. තරහ ගියාම තරහ ගියා කියලා දැනගන්න. දැන් මම ඉන්නේ තරහෙන් කියලා අවබෝධ වෙන්න. දුකක් දැනුනම දැන් මේ ඉන්නේ දුකින් කියලා අවබෝධ. ඉරිසියාවක් දැනුනම දැන් මේ ඉරිසියාවක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න. එතකොට ෆ්‍රස්ට්‍රේෂන් එකක් ආවම දැන් මේ ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්නේ. ඉවසීම නැති වුණාම දැන් මට ඉවසීම නැති කමින් මම මේ ඉන්නේ. නොඉවසිලිමත් භාවය කියන්නේ. ඉරිටේට් වුණාම දැන් මම ඉරිටේට් වෙලා ඉන්නේ. ඔය විදිහට ඒ ඍණාත්මක தත්ත්වය මොකක්ද කියලා තේරුම් ගැනීම, හඳුනා ගැනීම තමයි පළවෙනි දේ. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා පුහුණුමු. එහෙනම් මං එතනින් නවත්තන්න. අපි හෙට දවසේ ගයිඩඩ් විපස්සනා ප්‍රෝග්‍රෑම් එක කරනවා 9:00 ඉඳන් 11:00. ඒකට එන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් හැම දෙනාටම තෙරුවන් සරණයි.